මෙහෙමනේ එකවල්ලක පොල් තුනක් කුහුගිර තියෙන පුළුවන්. ඉතින් බැසිල් ඇමතුමාට මේ රටේ මිනිස්සු 100ක් ගත්තොත් උපහක් කැමතිද? 5 දිනක් අකමැති වෙන්න පුළුවන්. ඒතකොට බහුතරය එතුමාට ඇහිලා දැන් පත් වෙන්නේ ජනාධිපතිවරයාට 2015 ජනාධිපතිවරණයේදී එයාට 50 ලක්ෂයක් විරුද්ධ වුණා. නමුත් අද වැඩි බහුතරය බැසිල් ඇමතුමා වැඩ පිළිවෙලට කැමති. මේකට මම කියනවා ඒක සඳහනගත වෙන අය සමහරක් අයගේ තියෙන හිතේ තියෙන කුහකකම් වෙන්න පුළුවන්. නමුත් අපි කුහකකම් මේ අපි රට අනාගතයට යන තැනට යන්න ඒ කුහකකම් ඉතින් පොඩ්ඩක් පැත්තකින් තියලා අපි නිවැරදි විදියට හිතලා අපි හරි දේ හරි කියලා නිවැරදි තැනට යන්න කටයුතු කරන්න. يعني කෙනෙලිකම් කරනවනේ කියන්නේ විදියෝ මේ හරි නෑ කියනවා. නම් වාසුදේවතුමා කියනවා කල්මනාකාරීත්වයට පමණයි කියලා. කල්මනාකාරීත්වය විතරද එතුමා අද සියලු දේවල් නිර්මාණය කරා. අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තියෙන අනුබද්ධ සංවිධානවල ශක්තිය අද මේ රටේ කිසිම පක්ෂකේ අනුබද්ධ සංවිධාන ශක්තියක් නැහැ. අද මේ දේවල් ගැන අද විතර කවුරු කතා කළේ නැහැ. මේ අපේ පක්ෂයේ නායකත්වයට ඉන්නවා දෙන්නේ තුන් දෙනෙක්. ඒ ඔක්කොම නායකත්වය තුල ඉස්සරහට ගේන්න ඕනේ කවුද කියන එක මහින්ද ජනාධිපතිතුමා තීරණය එතුමා තීරණය කළේ අවස්ථාවෙදී. මොකද අපිට මේ රටට හඳුන්ලා දුන්න ආපනියයි. ආපනියයි අපිට පෙර අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් එක අපි ඉස්සරහට යනවා. හැබැයි අපි පැහැදිලිව කියනවා අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට ඉස්සරහට ගෙන ආපු නිවැරදි කපපු මාර්ගයේ අදේ මාර්ගය ඔස්සේ මේ රටේ ජනතාව එනවා. ඒ වෙන ජනතාව වෙන කැලේකට හරවන්නේ නැතුව කුහක කන් වලින් තොර හොඳ රටක් අනාගතේ නිර්මාණය කරන්න පුළුවන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයෙක් ජනාධිපතිවරේ දෙසැම්බර් මාස ජනවාරි වෙනකොට පිටවන්න දායකත්ව දෙන්න කියලා අපි ජේෂ්ඨ නායකින්ගෙන් බොහොම ගෞරවණීය ඉල්ලා සිටිනවා. නෙවෙයි. යා විදේශ රටකට ගිහිල්ලා ඉන්නේ. යාගේ නෝන්ලා ඉන්නේ. ඒ දරු ඉන්නේ. ඒ ගිහිල්ලා ආයේ පැන්න කියන එක මිනිසුන්ට අර්ථකථනය කරන්න පුළුවන් ඒ වෙලාවේ ආ පැන්න කියන. ඔව් පැන්න නෙවෙයි. ඒ පැන්න නම් ආ එන්න ඕනේ නැහනේ. එතුමා ලංකාවට එදා ආවේ නැත්තම් අද මේ රටේ ජනතාවට පක්ෂයක් නැහැ. අද එහෙනම් මේ රටේ මිනිස්සුන්ට අපිට පළාත්පාල නියතුන්ට අද පක්ෂයක් නැහැ. එහෙනම් අපි සියලු දෙනාම ඒකාබද්ධ විපක්ෂ කියලා පක්ෂයක් නෙවෙයිනේ. ඡන්දේ ඉල්ලන්න බෑනේ. එහෙනම් අයත් ඉල්ලන්න වෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ. එහෙම වුණා නම් මේ රටේ මොකද වෙන්නේ? එතුමා ඇවිල්ලා පක්ෂය හදලා වේදිකාව හදපු හින්දා තමයි අද පිට්ටනි කපලා පිණුම් ගහල එකට පුළුවන්. නැත්තම් ඒ කැටේ පිණුම් ගහන්න හම් වෙන්නේ නැහැ. ඒකොල්ලොත් ඒ ගොඩේ තමයි කියන දේ අපිට අද හිතනවා මේකේ ප්‍රකාශත්තේ.